ඉතින් රුෂාන් අයියා අන්තිම ප්‍රශ්නේ විදියට අහන්න තියෙන මට මේ අපි ඉස්සර පඳුරුකට ගලක් ගෙවුවොත් අනිවාර්යෙන් කපල් එකක් තමයි විසුනේ හැබැයි දැන් පඳුරුකට ගලක් ගෙවුවොත් අනිවාර්යෙන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා 3-4 දිනක්වත් ඉසි වෙනවා දැන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙනවා මල්ලියම් මෙහෙමයි දැන් බල මෙතෙන්ට මට වීඩියෝ එකක් කරන්න එන්න කිව්වේ දැන් මොකද මේ අහන ප්‍රශ්නේ අර මේ බල ඕනේ මකුලක් කරන්නේ මං යනවා යන්න ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ වෙළඳ දැන්වීම අපේ අධ්‍යාපනික වැඩසටහන් වලදී ප්‍රචාරණය කරගන්න. එහෙනම් ඉතින් මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න දැන්. කීපයකට කලින් මගේ ධෝනිගේ FB account එකට වෙන කෙනෙක් access අරගෙන. ඉතින් මට යව සැකත් නැති හින්දා මම කල්පනා කරා මොකද්ද මේකට වෙන්නේ නැති කියලා. ඉතින් ওই ප්‍රශ්නේ මට විතරක් නෙමෙයි ගොඩක් අය වෙලා තිබ්බා. ඒක නිසා අපේ මේ වැඩසටහනට මම අද එකතු කරගත්තා රුෂාන් අයියා. इधर रुषाण अय्य की सॉफ्टवेयर इंजीनियर के थिंग अये मोन वगे देवल निशा मेक वेन्नी फिशिंग अटैक ඔයාට හොඳ හරියට තියෙන අපි මේ කියන්නේ අපි දන්න වෙබ්සයිට් එක එක්සැම්පල් එකක් විදිහට ඔයාගේ Facebook එක. Facebook වගේ එකකින් log in වගේ තව link එකක් එනවා. ඒ link එකෙන් තමයි ඔයාට එන්නේ කියන්නේ හරි resource එක හරි source එකකින් එනවා වගේ එවන වෙන කට්ටියක් එවන වැරදි information. ඒ වැරදි communication එකක් තමයි මෙතනදී phishing attack එකක් කරන. මේක digital වෙන්නත් පුළුවන් social වෙන්නත් පුළුවන්. අපි මෙතනදී කතා කරන්නේ digital ඉන්නේ. ඒකට ඔයාගේ Facebook account එක hack කළා තියෙන්නේ. ඔයාම දීලා තියෙන වාගේ ගර්ල් ම දීලා තියෙන Facebook එකේ user name එක password එක මොන වගේ අයද අයියෝ වගේ එකට ඔය වගේ වැඩවලට අහුවෙන්නේ ඕන කෙනෙක්ට අහුවෙන්න පුළුවන් එතනදී අපේ බලන්න ඕන key point එක තමයි මේ site එකකට අපි යනවා නම් ඒක හරි අපි අපිට යන්න ඕන හරිම website එකකට කියලා උදාහරණයක් ඇරෙන්න මම කියන්නම් දැන් ඔය Facebook එකේ දෙනවනේ Facebook එකේ මීට අවුරුදු කීපයකට කලින් දැන් මම හිතන්නේ නැහැ මේ website එක මේ domain එක facebook.com ඒ කියන්නේ facebook කෙනෙක්ගේ b00o වෙනකොට boo කියලා ගන්න. මොකද දාලා facebook.com කියලා සයිට් එක facebook එකට සමානම link එකක් create කරලා තිබ්බා. ඒ කියන්නේ domain එක කරන් තිබ්බා. එතකොට ඒ domain එකෙන් තමයි ඒ කට්ටිය ඔය phishing attack එක කරන්න ඕනේ link එක යවන්නේ. බැලු බැලමට facebook.com වගේමයි. හැබැයි facebook.com තමයි නම. එතකොට ඒ වගේ එකකින් user කෙනෙක් password එකක් enter කරපු ගමන් account එක ඇති වෙනවා. account එකේ තියෙන අපිට access හම්බෙනවා. ඉතින් කොහොමද අය phishing attack එකක් වෙන්නේ? phishing attack එකක් වෙන්නේ මෙහෙමයි. ඔතනදී අපි බලන්නේ අපි target audience එක target කරන කෙනෙක් ඉන්නවා මතක. දැන් අපිට ඕනේ මේ user ගේ මේ කෙනාගේ Facebook account එකද LinkedIn එකද Instagram ද මොකද්ද කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඒකට ඒ කෙනා මේ වගේ දෙයකට අල්ලගන්න මොකක්ද අපි තුන් සමහර වෙලාවට කෙනෙක් ඉන්න එයාට ෆ්‍රී gift එකක් දෙනවා මේකෙන් log වෙලා මේකට like එකක් දාන්න මේ post එකට like එකක් දාන්න කියලා. එහෙම නැත්නම් දැන් ඉස්සරහට එන්න තියෙන දෙයක් මම මේ කියන්නේ අවුරුදු කුමාරි. අවුරුදු කුමාරි මගේ මේ photo එකට like එකක් දාන්න කියලා එන්න පුළුවන් මගේ මේ photo එකට like එකක් දාන්න මෙන්න මේ link එකට කියලා. ඒතකොට ඒ වගේ එකකින් ආවොත් අපේ ඉතින් අයියලා දන්නවනේ කියලා like එක දාන්න එනවා. like එක දාන්න යද්දී ඔන්න ඊළඟට එන ප්‍රශ්න තමයි ඒ like එක දාද්දී log වෙන්න කියලා කියනවා. හැබැයි මම ऑलरेडी लॉग වෙලා ඉන්නේ. හැබැයි ආපස්සට මට ලොග් වෙන්න කියන account එකට. අන්න එතනදි ප්‍රශ්නේ ඇති වෙන්නේ මම user name එකයි password එකයි ගහලා ලොග් වුණා. ඒ කියන්නේ අර link එක ඇවිල්ලා තියෙන්නේ original Facebook account එකේ නෙමෙයි. ඒ කියන්නේ original Facebook එකේ නෙමෙයි. ඒ වගේ Facebook වගේ හදපු තව මොකක් හරි website එකකින්. ඒකෙන් තමයි ගන්නෙ. එතකොට ඒ information ටික මොකද ඔයාව හොඳට අධ්‍යයනය කරලා තමයි ඒ අනිත් website එක හදන්නේ. මොකද සමහර කෙනෙක්ට Facebook එක හැක් කරන්න ඕන නම් නිකම් බොරුවට බොරුවක් කියලා password එකක් දීලා ගන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා username password ගහන්න වෙනවා. يعني ඒක නාව social engineering කරලා තමයි ඔයාට attack එක දෙන්නේ. ඒක කොහොමදයි අපි මේකෙන් බේරෙන්නේ? බේරෙන්නේ කියන්නේ ඉස්සෙල්ලම පළවෙනිම දේ තමයි unknown source එකකින් එන links click කරන්න යන්න එපා. ඒක තමයි මට දෙන්න තියෙන පළවෙනිම advice එක. ඊළඟට අපි එහෙම click කරාට පස්සේ හොඳට බලන්න හැම වෙලේම username password ගහද්දි username password එක විතරක් නෙවෙයි කරන්නේ credit card information බලපං මොකද username එක password එක reset කරගන්න පුළුවන් හැබැයි credit card එකකින් අපි සල්ලි ඇද්දොත් ආයෙ ගන්න අමාරුයි ඒ සල්ලි ඒක නිසා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි credit card information username password ඉල්ලනවා නම් හැම වෙලේම ඔයාලට හිතනවා නම් මට මේක දෙන්න ඕනේ නැහැ කියලා ගිහිල්ලා බලන්නත් ගාලා URL එකට
ඒ URL එක හරියට බලන්න. ඒ වගේම secureize secure ඒ කියන්නේ HTTP S තියෙන කද්ද කියලා බලන්න. ඔන්න ඔය වගේ දේවල් වලින් පුළුවන්. සහ අනවශ්‍ය විදිහට හැම වෙලෙම log වෙන්න try කරන්න එපා ඒකට. හැම වෙලෙම පොඩ්ඩක් alert එකේ ඉන්න මේ කෙනාගෙන් මෙහෙම එකක් ආවා. ඒ කියන්නේ මෙහෙම message එකක් එන්න හේතුවක් තියනවා. साधारण हेतु तीन इतना इवे मेसेज अनवश्यू ऑफर्स मोले पावच कर ඉතින් රුෂානායි අන්තිම ප්‍රශ්න විදියට අහන්න තියෙන මට මේ අපි ඉස්සර පඳුරුකඩ ගලක් ගෙවුවොත් අනිවාර්යෙන් කපල් එකක් තමයි විසුනේ. හැබැයි දැන් පඳුරුකඩ ගලක් ගෙවුවොත් අනිවාර්යෙන් software engineers-ලා 3-4 දිනක්වත් ඉසි වෙනවා. දැන් software engineers-ලා තියෙන demand එක අඩු වෙලා තියෙනවා. මල්ලියම් මෙහෙමයි. දැන් බල මෙතෙන්ට මට වීඩියෝ එකක් කරන්න එන්න කිව්වේ. දැන් මොකද මේ අහන ප්‍රශ්නේ? අර මේ බල ඕනේ මකුලක් කරන්නේ මං යනවා යන්න. අපේ subscribe කරලා තියාගන්න. ඒ යාංගෝ ගෙන්නකනේ ඔයාලට මීටර දෙලක් දන්නේ නැහැ වැඩේ report ගහ හිටන්නේ නේ අයියේ report ගහන්න එපා report ගහන්න මම කන්දු කියලා අයියේ ඔක්